Welcome back to my channel. ඉතින් ඔයගලන් හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. උනේ ඉතින් දීර්ඝ නිවාඩුවකින් පස්සේ මම ආයෙත් වෙලා ඉන්නවා ඔයගලන්ට videos අරගෙන. ඉතින් මේ video එක බේස් වෙලා තියෙන්නේ කැනඩා වලට. ඉතින් ඔයා කැනඩා යන ආස කෙනෙක් නම් ඔයාට මේ video එක ගොඩක් වැදගත් වෙයි. Then you think me lung covered at the Villatina Tat with Taker, Godakai Balani, migrate Karan. Eating then Api Anitratavag and Balut, Samar Ratavella borders, Tama Bahalatin, Australia, New Zealand, Bagaratavella borders, Bahalatin. Eight Canada, UK, America, Miname Aya, international students at a chance at Athena. Eating Mamma Hitua, Canada, and us having in a Keneknam, Oyata, Canada, Velti and Puluan, Vidi Haya Gana, maybe digging, Padrikala. ඉතින් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි දැන් video එකට ගිහිල්ලා බලමු. කැනඩා යන්න ආස කෙනෙක් නම් ඔයා ඔයාට කොහොමද කැනඩා යන්න පුළුවන් ලේසිම විදිහය කියලා. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනේ මම lawyer කෙනෙක්වත් නැත්නම් agent කෙනෙක්වත් නෙමෙයි. මගේ personal experience knowledge එක තමයි මම මේ videos වලින් ඔයගලන්ට share කරගන්නේ. Most popular way තමයි මේ student visa. I think student visa එකක් too or to migrate කරන්න පුළුවන්. ඉතින් student visa එක ගැන කතා කරද්දී at least ඔයා 8 month course එකකට තමයි enroll වෙන්න ඕනේ. ඒ වගේම ඔයාට IELTS score එක තියෙන්න ඕනේ minimum 6. ඒ වගේම තමයි ඔයා proof of funds උත් පෙන්වන්න ඕනේ මෙතනදී visa එක ගන්න. ඉතින් working rights ගැන කතා කරොත් ඔයාට 20 hours තියෙනවා working rights. ඒ වගේම ඔයාට summer vacation එකේදී ඒ වගේම ඔයාට break කේදී full time work කරන්න පුළුවන්. අපි හිතමු ඇමරිකාල යනවා කියලා. එහෙම වුණොත් ඔයාගේ partner පුළුවන් apply කරන්න work permit එකකට. දෙවෙනි විදිය තමයි family sponsorship. ඉතින් මෙතනදී ඔයාගේ relative, ඒ කියන්නේ blood relative කෙනෙක් හරි නැත්නම් ඔයාගේ spouse Canada වල ඉන්නවා නම් එයාට පුළුවන් ඔයාට sponsor කරන්න. මෙන්න මේක යන්නේ family sponsorship කියන මේ category එක යටතේ. ඉතින් ඒ විදිහටත් ඔයාට Canada වලට migrate කරන්න chance එකක් තියෙනවා. Too many step එක විදිහට ඔයගලන්ට පුළුවන් business visa through immigrate කරන්න Canada වලට. මෙතනදී ඔයගලන් invest කරන්න ඕනේ Canada වල. එතනදී Canadian රාජ්‍ය බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ගේ economy එකට ඔයගලන්ගේ investment එක හරහා help එකක් වෙයි කියලා. ඉතින් ඔයගලන් ඒ විදිහටත් Canada වලට apply කරන්න ඒ වගේම Canada වලට යන්න chance එකක් තියෙනවා. ඊළඟ විදිහ තමයි මේ LMIA work visa කියලා කියන්නේ. LMIA කියලා කියන්නේ labor market impact assessment. මෙතනදී ඔයාට job offer එකක් ඒ වගේම work permit එකක් තමයි හම්බ වෙන්නේ. ඒ වගේම මේ step එක එච්චරම ලේසි step එකක් නෙමෙයි. මොකද ඔයාගේ Canada වල ඉන්න employer එයාගේ government එකට පෙන්නන්න ඕනේ එතන එයාට ඒ job එක කරන්න suitable individual කෙනෙක් Canada වල නැහැ. ඒ හින්දා තමයි එයා foreign employee කෙනෙක්ව මේකට hire කරන්න කියලා. ඉතින් ඒ විදිහට පෙන්නලා තමයි එයා LMIA work visa එක ඔයාට අරන් දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකයි මම කිව්වේ මේක එච්චරම ලේසි විදිහක් නෙමෙයි කියලා. Fifth step එක තමයි express entry. ඉතින් මේක ඇත්තටම ගොඩක් popular. ගොඩක් දෙනෙක් මේ ගැන දන්නවා ගොඩක් දෙනෙක් මේ ගැන අවධානයෙන් ඉන්නේ. ඉතින් මේක ඇත්තටම point based program එකක්. ඉතින් මේ ගැන කිව්වොත් like the more points you have the more opportunity to you to get into Canada. ඒ කියන්නේ ඔයාට points වැඩිපුර තියෙනවා නම් ඔයාට opportunity එක වැඩි. ඉතින් මේක තමයි මේ express entry program එකේදී වෙන්නේ. Final step එක විදිහට මම මෙතනදී කතා කරන්නේ PNP program එක ගැන. PNP කියලා කියන්නේ provincial nominee program. ඉතින් මෙතනදී ඇත්තටම ඔයාට express entry වලට apply කරන්න වගේ CRS score එක අඩු නම් ඔයාට හොඳම option එක තමයි මේ PNP කියලා කියන්නේ. ඉතින් මෙතනදී ඇත්තටම සමහර province වල ඒගොල්ලන් කියනවා at least 2 years වත් ඒ ඔයා apply කරපු province එකේ ඉන්න ඕනි කියලා. ඒ වගේම සමහර province වලට apply කරද්දී ඒ province එකෙන් ඔයාට job offer එකක් නැත්නම් offer letter එකක් ඒගොල්ලන් ඉල්ලනවා. හැබැයි එහෙම ඉල්ලන්නේ නැති provinces උත් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ apply කරද්දී ඒ ගැන සැලකිලිමත් වෙලා apply කරන්න පුළුවන්.
එද මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගලා නොලෙජ් එක ගන්න ඇති කියලා. ඔයගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරපු හැමෝටම thank you. මගේ channel එක වත්තම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මේ වගේ තවත් වැදගත් වීඩියෝකින් මං ආයි ඔයගලන් හම්බ වෙන්න. Thank you so much for watching.